දකුණු ආසියාවේ ප්‍රථම වර්ධ GPS තාක්ෂණය යොදා ගනිමින් සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීමේ පර්යේෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පක්ෂි අධ්‍යනාංශයේ විසින් සිදු කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කිරීම වන අතර එම පර්යේෂණය සඳහා එක් පක්ෂියෙකු මෙලෙස යොදා ගනිමින් පර්යේෂණයේ ආරම්භය සිදු කළා. ශ්‍රීලංකිකයෝ විදිහට අපි අතරම ආඩම්බරයි මොකද අපිට පක්ෂීන් පර්යටක පක්ෂීන් පැමිණෙන මධ්‍යම ආසියානු පර්යටක මාර්ගයේ අපි තමයි පල්ලෙහාම ඉන්නේ එතනින් රටවල් 30ක් පුරා මේ සතුන් විහිදෙනවා බටහිර දිගෙන් යුරෝපයේ නෝර්වේ ස්වීඩන් දක්වාත් නැගෙනහිර දිගෙන් රුසියාවේ නැගෙනහිර කෙළවර සහ උතුරු ඇමරිකාවේ මේ බටහිර කෙළවර දක්වාත් මේ සතුන් විහිදෙනවා ඉතින් මේ පක්ෂීන් යන ගමන් මාර්ග කොහොමද ඒගොල්ලන් හිමාලය තරණය කරන්නේ කොහොමද ඒගොල්ලන් මොන්ගෝලියානු මේ සානුව කාන්තාර හරහා යන්නේ කොහොමද ඒගොල්ලන් රුසියාව හරහා යන්නේ කොහොමද ඒගොල්ලන් ආක්ටික් ප්‍රදේශවල විතර දාන්නේ ඒවා අපිට ලංකාවේ ඉඳලා ඒ ප්‍රදේශ හඳුනා ගැනීමට සහ ඒ ගමන් මාර්ග හඳුනා ගැනීමට ඒ වගේම ඒගොල්ලන් කොච්චර කල් එහෙ ඉන්නවද කොච්චර කල් මෙහෙ ඉන්නවද ලංකාව ඇතුලේදී ඒගොල්ලන් අපේ පරිසර පද්ධතියෙන් ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද අපේ පරිසර පද්ධතියෙන් වල ඒගොල්ලන්ගේ හැසිරීම කොහොමද ඒ වගේ විශේෂ කරුණු රාශියක් අපි මේ චන්ද්‍රිකා කේත භාවිතයෙන් එහෙම නැත්නම් සැටලයිට් ටැගින් භාවිතයෙන් හොයා ගන්න බලාපොරොත්තු වෙනවා මෙම එක් GPS මෙවලමක වටිනාකම අමරිකානු ඩොලර් 2000ක් පමණ වන අතර ඉදිරියේදී මෙම පර්යේෂණය තවත් පක්ෂීන් වර්ග 35ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිත බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය සම්පත් සෙනවිරත්න මහතා සඳහන් කළේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.